ದಿವಂಗತ ಹಿಟಪು ಪಾರ್ಲಿಮೆಂಟು ಮಂತ್ರಿ ಅಮರಕೀರ್ತಿ ಅತುಕೋರಾಲಗೆ ದೇವನ ಗುಣಾನುಸ್ಮರಣೆಯ ವೆನುವೆನ್ ಬೋಧಿ ಪೂಜಾ ಪಿನ್ ಕಮಕ್ ಅದ ಕೊಲಂಬ ನಾರಹೆಂಪಿಟ ಅಭಯಾರಾಮ ವಿಹಾರಸ್ಥಾನೇ ದೀಪ ವೆತ್ತುನ ಪೊದು ಜನ ತರುಣ ಪೆರಮುನ ಮಗಿನುಯಿ ಮೇಯ ಸಂವಿಧಾನೆಯ ಕರತಿಬುನೆ අතිපෝර මන්ත්‍රීතුමාට ඔහුගේ ආරක්ෂක බඩයින්ට දැනට අවුරුදු දෙකක් ඇතුළත අරගල සම්පූර්ණ වෙන දවස මීය පරලෝකීය යම්තරමක් ඇත්තෝ අපි ඇත්තෝ සිහිපත් කරමු සිහිපත් කරවයි හැමදෙනාටම අවදාකත් මේ සසර වදනදි මේ වගේ අකාල මරණවලට උදුරු වෙන්නට අවස්ථාවක් නොවේවා අපිත් එක්ක මෙකට කරයුතු කළ මේ රට ජාති ආගම දියුණු කර ගැනීම සත්‍යවක් වේවා කියලා ප්‍රාර්ථනා වැඩි කරගෙන ප්‍රධාන භාජනය අරන් අරගලයට වඩා අරගලය කරපු අය ක්‍රස්තවාදීන් බවට පත් වෙලා අවුරුදු දෙකක් සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ කමරකීර්ති අතුකොළ මන්ත්‍රීතුමා ඉතාමත් අමානුෂික ලෙස මහපාරේ ඝාතනය කරා. එතුමාගේ ආරක්ෂකයා ඔහුවත් ඉතාමත් අමානුෂික ලෙස ඝාතනය කරා. අදට අවුරුදු දෙකක් වෙනවා. ඒ වගේම දේපොළ යාන වාහන 700කට වැඩි ප්‍රමාණයක් විනාශ කළ දැම්මා. තවත් 3-400ක් තුවාල නෝනා. මම දන්නේ යම් කිසි වෙනසක් උදෙසා අරගල කරා නම් ඒ අරගලයේ ත්‍රස්තවාදී වැඩපිළිවෙලක් බවට පරිවර්තනය කළා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් පිටතට ගිහිල්ලා ආණ්ඩු පිහිටවන උත්සාහ කරගත්තු පිරිසකුත් ඉන්නවා. අරගලයේ සමහරව අවංකව ගිහිපෝ ඇත් ඉන්නෝනේ. හැබැයි අන්තිමට එයාත් මේ කොටට ඇදගෙන වැටුණා. ඉතින් අද අපි විශ්වාස කරනවා ජනතාව ඊට වඩා බුද්ධිමත්ව කල්පනා කරලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුව තමන්ට අවශ්‍ය ආණ්ඩු පෙරළි කරන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය මත කටයුතු කරන්න ඒ අරගලයේ මෙහෙයපු අය කෙසේ වෙතත් මොකද ඒ අය එදත් අරගල මෙහෙයපු අය. මං හිතනවා අය අවුරුදු 30 10 10ට මෙවැනි අරගල මෙහෙවනවා. හැබැයි ඒකට අහුවෙන්නේ නැතුව බුද්ධිමත් විදියට මේ රටේ තරුණ පිරිස ජනතාව ඉදිරියේදී කටයුතු කරයි. ඒ වගේම තමන්ගේ අවශ්‍යතාවයන් ප්‍රජාතන්ත්‍රවාදී විටු කරගන්නත් ඒ අය අදිෂ්ඨාන කරගනී කියලා. ඔබතුමා ආරාධනාවක් ලැබුණොත් ජනාධිපති අපේක්ෂකත්වයේ බාර ගන්න සූදානම්? මම ආරාධනාවක් ලැබුණොත් ඔබතුමාට කතා කරලා කියන්න. පක්ෂයක් විදිහට අපි ගොඩ නැගුණොත් සූට් මහපු ඕන කෙනෙක්ට ජනාධිපති වෙන්න පුළුවන්. හැබැයි පක්ෂයක් විදිහට අපි දුර්වල වුණොත් සූට් මහපු අයට සූට් එක අඳින්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මගේ වගකීම සූට් එක මහන එක නෙවෙයි. මහ ගන්නත් එක නෙවෙයි. ඕනෑම කෙනෙක්ට ඒ සූට් එක ඇඳ ගන්න පුළුවන් වෙන්නේ අපේ පක්ෂය ශක්තිමත් කරන එක. ඉතින් මම ඒක ශක්තිමත් කරලා දෙන්නම්. සූට් මහන අයට අඳින්නේ කවුද කියන එක අපි එදාට බලමු. ඉතින් මැතිවරණයට අපි සූදානම් වෙනවා පක්ෂ දෙකක් විදිහට. හැබැයි එකට යන කාරණේ පිළිබඳව අපි සාකච්ඡා වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.